දැන් මේ බෝම්බෙන් පස්සේ ජාතිවාදය ගෙනව රට. ජාතිවාදය ගෙනල්ලා ඒත් ආණ්ඩුව පස්සට අරින්න තමයි විශාල වෑයමක් දැරුවේ. ජාතිවාදයට අමතරව දැන් ගෙනල්ලා තියෙන ඇමරිකාව. ඒ කියන්නේ ඇමරිකාව කියන නම කියලා සමස්ත ජනතාව බය කරන වැඩසටහන හදලා තියෙනවා. ඊළඟට මේ රටේ ක්‍රියාත්මක වෙනවා පාර්ලිමේන්තුවට එන්න ක්‍රමවේදයක් හදාගන්න බැරුව හිටපු. එහෙම නැත්නම් ජනාධිපති ධූරයට තරම් කරන්න හෝ අගමැති ධූරයට තරම් කරන්න ආසාවෙන් ගෙවල් අස්සේ හිර වෙලා හිටපු සමහර කණ්ඩායම් වලට මේ අහිංසක මිනිසුන්ගේ මරණයත් එක්ක පාරට එන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා තමයි අද හැමතැනම දැන් සමහර කණ්ඩායම් සමහර රටවල් වල ගිහිල්ලත් සල්ලි එකතු කරනවා. සමහර කණ්ඩායම් මෙහි ඉඳගෙන සල්ලි එකතු කරනවා. දැන් මේ හැම කෙනාම මේ මරණ තුලින් යම්කිසි ජාවාරමක් පටන් ගත්තා තමයි කියලා මම හිතන්නේ. පාර්ලිමේන්තුවේ 225ටම යන්න කියලා ඒගොල්ලෝ කියන අපි පාර්ලිමේන්තුවේ යන්න ඕන. දැන් වෙන කණ්ඩායම් සූදානම් වෙනවා පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවට කියලා හලනවා. හැබැයි රටේ වෙච්ච සිද්ධි ගැන ඒවට අවශ්‍ය කරන ඊළඟ විසඳුම් ගැන හොයන වෙනුවට මේගොල්ලෝ හදාගන්නවා ලස්සන කතන්දර ටික හදාගෙන ඉස්සරහට යන වැඩපිළිවෙල තමයි කතා කරන්නේ. දැන් ඇමරිකාව ගැන කතා කරමු. දැන් ඇමරිකන් බියක් දීලා තියෙනවනේ මේ රටට. දැන් ඇමරිකන් බියක් දීලා තියෙද්දි පැහැදිලිව කියනවනේ මොන ගිවිසුම් හරහාද මේ කතා කරන්නේ. එකක් තමයි සූපර් ගිවිසුම්. දැන් සූපර් ගිවිසුම 1994 චන්ද්‍රිකා මැතිණිය උන් අවස්ථාවේ තමයි සූපර් ගිවිසුම අස්සම් කරලා තියෙන්නේ. ඉතින් ඒ සූපර් ගිවිසුම තව මේ අපේ ආණ්ඩුව කිසිම විදිහකින් සූපර් ගිවිසුමක් වෙන අස්සම් කරලා නැහැ. ඒක වෙනස් කිරීම කරලත් නැහැ. හැබැයි සාකච්ඡාවකින් සූපර් ගිවිසුමේ ඉදිරි කටයුතු සම්බන්ධව සාකච්ඡා වෙමින් සිටිනවා. කොහොමද කටයුතු කරන්නේ? විශේෂයෙන්ම නීතිමය ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මෙහි යම්කිසි ඇමරිකන් පුරවැසියෙක් මෙහෙවරක් කරපුවම ඒ නඩුව ඇමරිකාවේ අහන්න ඉල්ලා සිටපුවම අපි ලංකාවේ ඒක ප්‍රතික්ෂේප කරලා දෙන එක අපි කරන්න කැමති වෙලා නැහැ. තාම මේක සාකච්ඡා වෙන නිසා සෝප එකක් අපිට අදාළ නැහැ. එහෙනම් ඇමරිකාව ගැන සම්පූර්ණ බයක් ඇති කරලා තියෙන සෝප කිවිසුමක් ගැන සෝප කිවිසුමක් අපි නැහැ. ඊළඟ කිවිසුම තමයි එක්සා කිවිසුම. එක්සා කිවිසුම 2007 දී කවුද මේ කිවිසුම අස්සම් කරන්නේ? අද මේ ඇමරිකාව ගැන කතා කරන මහා ඇඬු කඳුලෙන් පාරවල් ගානේ ඇවිදමින් හඬාන යන කණ්ඩායම එදා එක්සා කිවිසුම මේ ලංකාවේ කවුද අස්සම් කරේ? ලංකාව වෙනුවෙන් අස්සම් කරපු දෙන්නම එක්කෙනෙක් ඇමරිකන් තානාපති අර රොබර්ට් බ්ලේක් අර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන මහා ආඩම්බරෙන් කතා කරේ. එයා තමයි එදා අස්සම් කරේ තානාපති හැටියට. එතකොට එයා අස්සම් කරද්දී එයා ඇමරිකන්නේ. කවුද එයා අනිත් අස්සම් කරපු එක්කෙනා? අස්සම් කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමා කොහෙද? එතුමා කොයි රටේද? එතුමා ඇමරිකාවේ පුරවැසියි. එදා ඇමරිකාවේ දෙන්නෙක් මේ රටේ ගිවිසුමක් අස්සම් කරද්දී කතා කරලා නැහැ කවුරුත්. කෑ ගහලා නැහැ. බෙරියන් දීලා නැහැ. එතකොට අර මේ ඇඟාස්සේ තියෙන ඒ පීකුදුවම ඒව රත් වෙලා නැහැ. හැබැයි දැන් ඒ ගැන කතා කරන 2007 ඒ ගිවිසුම අවුරුදු 10 දික් කරන්න තමයි හදලා තියෙන්නේ. ඒක දික් කරන වැඩසටහන තමයි දැන් අස්සම් කරලා තියෙන්නේ. වෙන කිසිම දෙයක් ඒකට කරලා නැහැ. හැබැයි ඒකේ වෙනසක් කරලා තියෙන්නේ. ඒ වෙනස තමයි මේ ගිවිසුමෙන් දින 180ක් ඇතුළත ඕන වෙලාවක අයින් වෙන්න පුළුවන්. අයින් වෙන්න පුළුවන් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒතර මේ දෙකම අපිට අදාළ වෙන්නේ නැහැ. නමුත් අද හැම තැනම විහාම මේ තමුන්ගේ බඩගෝස්තරවාදී මං හැමදාම කියන විදිහ දේශපාලනය සමහර ආගමික නායක වෙන්න පුළුවන්. සමහර නීතිඥ වෙන්න පුළුවන්. සමහර නළුව වෙන්න පුළුවන්. සමහර ගායක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර රටට ආදරේ කියලා කියන සිවිල් සංවිධාන සමහර අය වෙන්න පුළුවන්. හැබැයි මේ අය මොකද්ද කරන්නේ? මේ අය සම්පූර්ණ ඇමරිකාවේ බියක් මේ රටේ ඇති කරගෙන යනවා. ඇමරිකාවට ඉඩම් දෙනවා. ඇමරිකාවට අනිත්‍යව දෙනවා. ඇමරිකාවට මේ රටේ තියෙන සිළු දේවල් ටික දෙනවා කියලා ලොකු බියක් මවමින් තමුන්ගේ යටි අරමුණ දේශපාලන අරමුණ ඉස්සරහට ගෙනෙන වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ ගැන විශේෂයෙන් අපි කනගාටු ප්‍රකාශ කරන්න ඕන රටක් හැටියට.